ආයි බුවන් යාළුවනේ මම අද ඔයාලට කියන්නේ මගේ වීඩියෝ එකෙන් ජයලත් මනෝරත්න මහත්තයා ගැන 1948 ජූනි 12 වෙනි දින කේසල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න උපතරපු මෙතුමා ශ්‍රී ලාංකීය සිනමාවේ වේදිකා නාට්‍ය ශාස්ත්‍රයේ හා රූපවාහිනියේ සම්මානනීය නළුවෙකි. මෙතුමා වෘත්තියෙන් කතිකාචාර්යවරයෙක් වන අතර නාට්‍යයේ සිට හාස්‍ය දක්වා ඉහළ දක්ෂතා දක්වා ඇති පුද්ගලයෙකි. OCIC ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, රයිගම් ටෙලිස්, සුමති රාජ්‍ය සාහිත්‍ය හා නාට්‍ය සම්මාන ඉදිරියේ ඇති මෙතුමා සොක්‍රටිස් වෙනුවෙන් 1991 දී සම්මානයට පාත්‍ර වූ අතර ශ්‍රී ලංකාවේ වේදිකා විචාරකයන් විසින් ආධිපත්‍ය දරූ නළුවන් 5 දෙනා එක්කයිකු ලෙස සැලකේ. මෙතුමා නුවර එළියේ දෙහිපිය ප්‍රදේශයේ උපත ලැබූ අතර අධ්‍යාපනය ලැබුවේ පොරමඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේනි. මෙතුමා රංගනයට ගායනයට දක්ෂතා දක්වූ අයෙකි. 1970 සිට 2019 තෙක් ක්ෂේත්‍රයේ සක්‍රීයව කටයුතු කළ මෙතුමා හොඳම නළුවා, හොඳම සහාය නළුවා සහ හොඳම ප්‍රහසන නළුවා යන සම්මාන දිනාගෙන ඇත. මෙතුමාගේ පවුලේ 6 දෙනෙකු සිටි අතර මෙතුමාගේ පියා ලොරතරි දෘකි. මම ගෘහිණියක් වූ අතර මේ මහතා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ දෙහිපිය ප්‍රාථමික විද්‍යාලයේනි. එතුමා රංගනයට මෙන්ම ගායනයට උනන්දු කළේ සංගීත ගුරුවරයා වූ සුනිල් ශ්‍රියානන්ද මහතායි. දෙහිපිය අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය සරසවියට තේරීපත් වූ මෙතුමා එදිරිවීර සාත්චන්ද්‍ර මහතා යටතේ නාට්‍ය කලාව ප්‍රගුණ කළ අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිය ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළ අතර ආචාර්ය උපාධියත් ලබා ගත්තේය. 2013 දී පේරාදෙණිය සරසවියෙන් ගෞරව ආචාර්ය උපාධියත් පිළිගත්තේය. වේදිකා නාට්‍ය වෘත්තිය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඔහු පාසල් සිසුවේ කාලයේ සිටම රංගපෑම ආරම්භ කළ අතර වාර්ෂික පළාත් අන්තර් පාසල් නාට්‍ය තරගයේ අවසන් තරගයට තෝරාගත් අශ්වගුඩුම් වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක විය. සරච්චන්ද්‍ර මහතාගේ මග පෙන්වීමටදී ප්‍රධාන ධාරාවේ රංගන දියකට අවතීර්ණ වූයේ එමතෝ ජාති සෝකෝණම් නාට්‍යනි. එහිදී ඔහුගේ අනාගත බිරිඳු තමරා ජයන්ති මහත්මිය හමු විය. එතැන් සිට ඒ මහතා තාරාවෝ ඉංග්‍රිස් ඇතුළු නාට්‍ය 80ක පමණ රැඳක් වූ අතර ඉන් 11ක්ම එතුමා අධ්‍යක්ෂණය කළ ඒවායි. 2011 බුරුවා මහත්තයා නම් වේදිකා නාට්‍යයද එතුමා අධ්‍යක්ෂණය කළේය. 2014 මනෝරත්න මහතා විසින් දවස් 15,009 නාට්‍ය උල්ලක් පවත්වන ලද අතර එහිදී විවිධ කාල පරිච්ඡේදයන් හා ගැටලු නියෝජනය කරමින් නාට්‍ය අටක එකතුවක් ප්‍රදර්ශනය කරන ලදී. ඒවා ඒ මහතාම නිෂ්පාදනය කළ ඒවා අතර ඒවා වූයේ ලෝකේ තනියායක්, සෙල්ලම් නිරිඳු, තලමල පිලා, බූරුවා මහත්තයා, ගුරුතරුව, අන්දරේලා, පුත්‍ර සමාගම නාට්‍යයි.